අයිබෝවන් සුබ දවසක් සීල දෙනාට. ඉතින් හැමෝම අතේ තියෙන ගානට වාහනයක් ගන්න කැමති. ලංකාවේ නම් ඉතින් බජට් වාහන අතර ජනප්‍රියම වාහන වෙලා තියෙන ඇල්ටෝ කාර් එකනේ. ඒ වගේම තමයි ඉතින් රෙනල් ක්විඩ් එක, ඒ වගේම හයි හොන්ඩා යෝන් එක එහෙම දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඔය අතරේදී සමහරු ඇල්ටෝ එකට හොඳ නැහැ කියනකොට යෝන් එකට හොඳයි කියනවා. සමහරු ක්විඩ් එක හොඳ නැහැ කියනවා යෝන් එක හොඳයි කියනවා. ඉතින් ඔන්න ඔහොම කතා ගොඩක් යන අතරේදී අපි බලමු මේ යෝන් එක පාවිච්චි කරන අයගේ කොහොමද ප්‍රතිචාර කියලා. මේ වාහනේ කොහොමද තෙල් කරන්නේ, එතකොට මේ වාහනේට පාර්ට්ස් තියෙනවද, එතකොට මේ වාහනේ ලෙඩ මොනවද, ඔය හැම එකක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඕන එකක් ගන්න ඉන්න හැමෝටම ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න, බලලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ ඉඔන් එක අවුරුදු 3ක් පාවිච්චි කරපු කෙනෙක් මෙන්න මෙහෙම අදහසක් තමයි කියන්නේ. එයා අවුරුදු 3ක් පාවිච්චි කරා, අලුත් කිලෝමීටර් 40,000ක් පාවිච්චි කරා, බ්‍රෑන්ඩ් නිව් අරගෙන කිසිම අවුලක් උනේ නැහැ. කොළඹ නම් ඉතින් තෙල් 12ක් 14ක් තමයි කරන්නේ. පිටදීනම් ඉතින් 20ක් වාගේ කරාලු. ඒ වගේම තමයි ඉඔන් වාහනේ නම් අවුලක් නැහැ. ඇතුළත ඉඩකඩ සීමිතයි. විශේෂයෙන්ම පිටුපස ආසනවල ඉඩකඩ මදි. දුර ගමනක් යද්දී අපහසුයි. ඇල්ටෝ එකට වඩා නම් හොඳයි කියලා දැනුණා. කිලෝමීටර් 30,000ක් දුවලා තියෙන්නේ. දැනටමත් කිසිම අවුලක් නැහැ. මේක පාවිච්චි කරන ගොඩක් අය නම් කියන්නේ හොඳයි කියලා. ඇත්තටම ඉඔන් පාවිච්චි කරන අය කියනවා ඇල්ටෝ එකට වඩා මේ වාහනේ හොඳයි කියන එක. ඉතින් මේ ඉඔන් එක පාවිච්චි කරන අය නම් ගොඩක් නරකක් කියන්නේ නැහැ. ඒ වගේම තමයි එයාලා කියනවා සර්විස් ටික හරියට කරනවා නම් ඒ වගේම රළු පාරවල් වලටත් වාගේම ඒ වගේම කාපට් එකටත් හොඳට මැච් වෙනවා. දුර ගමන් ගිහින් තියෙනවා කිසි අවුලක් කියලා නැහැ. හැබැයි ඉතින් ඇතුල් පැතිවල කම්පැනියෙන් නැතුව පාර්ට්ස් ගන්න හැමත් තියෙනවා. තව කට්ටිය මෙහෙම කියනවා හොඳ වාහනය බ්‍රේක් හැමත් කිසි ප්‍රශ්නයක් නැහැ, හොඳට තියෙනවා. අනිත් ඉන්ඩියන් වාහන වලට වඩා හොඳටම හොඳයි. කම්පැනි මේන්ටේන් කරද්දී නම් ටිකක් වියදම වැඩි. හැබැයි එළියෙන් පාර්ට්ස් හැම ගන්න තියෙනවා අඩුවට කියලා කියනවා. එතකොට පාර්ට්ස් නැද්ද කියලා අහන්න දෙයක් නැහැ. එතකොට එළියෙන් හැම අඩුවට ගන්න තියෙනවා. හැබැයි කම්පැනි මේන්ටේන්ස් කරද්දී නම් ටිකක් මිල යනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම නගර ඇතුළේදී හසුරුවන්නත් පහසුයි කියලා කියනවා. සමහරු කියනවා ඉතින් මේ වාහනේ පිකප් එක මදි කියලා. හැබැයි ඉතින් දැන් අනිත් වාහන වලත් ඉතින් ඔය ඇතුලේ ඉඩයි පිකප් එකයි කොහොමත් මදි. මොකද මේ එන්ජින් එක සාමාන්‍යයෙන් සේම් නේ. දැන් ඇල්ටෝ එකෙත් ඒ වාගේ, ඉඔන් එකෙත් ඒ වාගේ. ඉතින් සමහරු කියනවා ඇත්තටම මේ වාහනේ ගොඩක් හොඳයි කියලා. ඒ වගේම ඕන පාරක යන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 17ක් විතර යන්න පුළුවන් කියලා තමයි තව සමහරු කියන්නේ. බජට් වාහනයක් විදිහට ගත්තාම ඉඔන් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඉතින් පාර්ට්ස් අතින් ගත්තාම ඉතින් පාර්ට්ස් නම් තියෙනවා, හැබැයි ඉතින් මිල වැඩි කියලා තමයි සමහරු කියන්නේ. කම්පැනියේ ඉතින් පාර්ට්ස් ගන්න තියෙනවා. ඒවා ඉතින් ඩොලර් රේට් එකත් එක්ක මිල වෙනස් වෙනවා කියලා කියනවා. හැබැයි කම්පැනියේ නැතුව පිටිනුත් ඇති වෙන පාර්ට්ස් ගන්න තියෙනවා කියලා මේ වාහනේ පදින අය ගොඩක් කියනවා. එතකොට ඉතින් ඉවන් වාහනයට නම් උඩ දෝෂාරෝපණයක් කවුරුත් කරන්නේ නැහැ. මේක ඉන්ඩියන් වාහනයක්. ඒ වුණාට ඉතින් ඇත්තටම ඒකට හොඳයි කියනවා. සමහරු ඇල්ටෝ එකටත් වඩා හොඳයි, සැප පහසුයි කියලා කියනවා. සමහරු නම් කියනවා ඉඩ ටිකක් මදි කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ ඉවන් වාහනය ගැන විස්තර කියන්නේ. ඉතින් මේ වාහනේ ගැන ලොකුවට අඩුපාඩු නම් කට්ටියමකුත් කියන්න. ඉතින් මේ වාහනේ පදින අය පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් එයාලගේ අදහස් අනිවාර්යයෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.